මම මෙතනදි කියන්න ඕන විශේෂම දෙයක්. ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්තයෝ මේ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවේ යන්න පොර කාපු පාර්ලිමේන්තුවේ යන්න බැරිුණු ලාල් කාන්ත, ඒ වගේම අතුළු ජනතා විමුක්ති පෙරමුණේ ඒ සහෝදරයන්ට කියන්න ඕන, ඇවිල්ලා බලන්න මෙතන නැත්තම් ලයිව් එකකින් හරි බලන්න. ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් රැස්වීම කරනකොට පොළොන්නරුවෙන් බස් පෝලිමයි, ත්‍රිකුණාමලයෙන් බස් පෝලිමයි, වවුනියාවෙන් බස් පෝලිමයි ඇවිල්ලා සෙනග ටිකක් පෙන්නලා කියනවා මාලිමාවට තමයි රැල්ල තියෙන්නේ කියලා. ඇස්තරල බලපල්ලා අද මේ කලාවට ඇවිල්ලා තියෙන්නේ, අද මේ කලාවට ඇවිල්ලා තියෙන්නේ මහින්ද රාජපක්ෂට ආදරය කරන, ශ්‍රී ලංකා පොජන පෙරමුණට ආදරය කරන හැමදාම රටේ ඒකීත්වය වෙනුවෙන් පෙනී හිටපු, රට ආරක්ෂා කරපු කලාවේ ආසනයේ ආදරණීය අම්මලා තාත්තලාගෙන් අවසර ගන්නවා. අද කලාවේ ආදරණීය අම්මලා තාත්තලා පෙන්නලා තියනවා ගෙවල් වලට ගිනි තියලා ගහලා බය කරලා බේරවේ දම්මට අපි රාජපක්ෂ රුදාලා යන්නේ නැහැ කියලා. කලාවේ මිනිස්සු අද මෙතනට අවිල්ලා පෙන්නලා තියනවා ආදරණීය අම්මේ තාත්තේ. අපි හිසනම ආචාර්ය කරනවා, අපි හිසනම ආචාර්ය කරනවා. ඒකෙන්ද මට හම්බෙලා තියෙන්නේ විනාඩි 10යි. විනාඩි 10ට මගේ කතාව කෙටි කරන්න ඕන නිසා මම හිතුවා අපේ මහලේකම්තුමනි, අපේ නායක හාඳුරුවරනේ, මම හිතුවා මේ දිස්ත්‍රික්කෙන් රට බාර ගන්න යන්න දඟලන සිහින නායකයෙක් ඉන්නවා, අනුර කුමාර දිසානායක. ඒ වගේම මේ රටෙන් අනාගතයේදී අධිකරණ ඇමතිකම කරන්න බලාගෙන ඉන්න නායකයෙක් ඉන්නවා, ලාල් කාන්ත. ඒ වගේම මේ අනුරාධපුරයේ ඉන්නවා වසන්ත සමරසිංහ කියලා හැමදාම මහපාරේ උද්ඝෝෂණය කර කර ඉන්න හාදේ. ඒක නිසා මම අහන්න කැමති මේ කලාවේ අම්මලාගෙන් තාත්තලාගෙන් මේ මිනිස්සුන්ට රට බාර දෙන්න නම් මේ කලාවට හරි අනුරාධපුරයට හරි මේ දිස්ත්‍රික්කයේ කොහෙට හරි මොනව හරි දෙයක් මේ මිනිස්සු කරලා තියෙනවද කියලා. කරලා තියෙනවා නම් මීට කලින් අර දාපු වීඩියෝ එකේ තිබ්බ විදිහට, අපේ මන්ත්‍රීවරු කිව්ව විදිහට අනුරාධපුරයේ ජනතා විමුක්ති පෙරමුණ මොනව හරි කරලා තියෙනවා නම් ඒ කරේ ඝාතනය කරපු එක, මේ රටේ රණවිරුව මේ රට බේරගන්න ගිය ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ ගෙවල් වලට පැනලා වෙඩි තියලා මරපු එක, ගමේ විදුහල්පතිවරයා, පාසලේ ගුරුවරයා, ඒ වගේම අපේ ගමේ හිටියනම් වැදගත් මිනිහෙක් ඒ මිනිහා මරපු එක, මේ රටේ කුසිකර්මාන්තයේ නියැලෙන මිනිස්සු විදියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුසිකර්මාන්තයෙන් ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් මොනවද අනුර කුමාරලා කරලා තියෙන්නේ? මෙදා ගෝවිජන මධ්‍යස්ථානයේ ගිනි තියලා, වී ගබඩාවට ගිනි තියලා, ජාතික සම්පත්තික විනාශ කරලා, ට්‍රාන්ස්ෆෝමරයට ගිනි තියලා, විදුලි රෑන් පද්ධතිය කඩලා, දුරකතන කුළුණට බෝම්බ ගහලා, ගමේ තිබුණු වී ගබඩාව, පෝර ගබඩාව, ඉස්කෝලේ තපල් කන්තෝරුව ගිනි තියලා ඒ ඔක්කොම විනාශ කරා මිසක් අඩුම ගාන එක ලයිට් කණුවක් හිටවල නැහැ ජනතා විමුක්ති පෙරමුණ. පාරකට එක මීටර් 100ක් කොන්ක්‍රීට් කරලා නැහැ. ගමේ ඉස්කෝලේක පන්ති කාමරයක් හදලා නැහැ. ගමේ පන්සලේ විහාරස්ථානයේ හදන්න සිමෙන්ති කොට්ටයක් දීලා නැහැ. මේ මිනිස්සුන්ට සුවන් රැකියාවක් කරන්න අබමල් රේණුවක්වත් දීලා නැහැ. ගමේ කොල්ලට කෙල්ලට රස්සාවක් දීලා නැහැ. එහෙම කියපු උන් අද ඇවිල්ලා අපේ හාඳුරුනේ රටේ පාලන බලය දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මම මෙතන ඉන්න වැඩිහිටි අම්මලාගේ තාත්තලාගෙන් වැදලා ඉල්ලන්නම් ඔබේ තරුණ දරුවා ජනතා විමුක්ති පෙරමුණෙන් බේරගන්න. ඉතිහාසයේ උන් ඔබේ තරුණ දරුවා අවස්ථා තුනකදී පාවලා දීලා ඔවුන් මරණ මංචකයට යවලා ඔවුන් හිරගෙට යවලා මේ නායකයෝ තමන්ගේ ජීවිත බේරගෙන තියෙනවා. 71 කැරල්ල නායකත්වය දුන්නා. මේ රටේ කොල්ල කෙල්ල දහස් ගාණක් මැරුණා. 88-89 කැරල්ලක් ආවා. මේ රටේ කොල්ල කෙල්ල දහස් ගාණක් මැරුණේ අපේ හාමුදුරනේ. අපේ හාමුදුරුවන්ට මැරිච්ච මිනිහගේ ගෙදරට ඇවිල්ලා පාංශකූලේ දෙන්න බැරි වුණා. තමන්ගේ දරුවා වෙනුවෙන් අපේ අම්මට තාත්තට මතකවස්තේ පූජා කරන්න බැරි වුණා. තමන්ගේ දරුවගේ සෝන මිහිදන් කරපු තැනක මල් වැඩමක් තියාගන්න බැරුණ අපේ අම්මට තාත්තට.
පාසකූල නැති මතක වස්ත්‍ර නැති ටයර් සායේ තව අලු කරේ මේ රට හදන්න හිටපු මේ රට ගොඩනගන්න හිටපු අපේ හොද තරුව තරුව 60000 මරණ මංචකට යවලා එදත් අනුර කුමාරලා ඇතුළු නායකයෝ තමන්ගේ ජීවිත බේරගත්තා අවසානට පහුගේ අරගලේ මගේ ගෙදර ඇතුළු මෙතන ඉන්න බොහෝ අපේ දේශපාලන නායකයෝගේ ගෙවල් ගිනි තිබ්බා අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේ සහෝදර අමරකීර්ති අතුකලා ඝාතනය කරා ඒ පොලිස් නිලධාරියා ඇතුළු ඒ වගේම අපේ මැයි පෙළපාලියට ගිය අපේ මිනිසුන්ගේ බස් වලට ගිනි තියලා අපේ මිනිසුන්ට පහර දීලා එතත් මේ රටේ තරුණ තරුවෝ ටික උසිගන්නලා ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ බේරලා ඉන්නේ අදට ප්‍රශ්නයක් තියෙනවා අදේ අරගලේ කරපු අරගල් ගිනි තියන්න ජේපී කාර්යුන්ගේ කීමහල ආපු මිනිස්සු අද උසාවිය යනවා අද උසාවිය යනවා නීතිච්ච මහතුරු නෑ මල් මාලා දාලා පිළිගන්න අද නොබිලේ නඩු කතා කරන්න නීතිච්ච මහතුරු නෑ අද මේ මිනිස්සු අද දුක් විඳිනවා තමන්ගේ නඩුව ගොඩ දාගන්න කොහොමද කියලා ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ ජනතා විමුක්ති පෙරමුණ අපි හිතුවා 70000 මිනිස්සු මරලා දේපල ගිනි තිබ්බට පස්සේ හැදෙයි කියලා හැදුනේ නෑ අපි හිතුවා 88 මේ දේපල ගිනි තියලා මිනිස්සු මැරුවම ජනතා විමුක්ති පෙරමුණ හැදෙයි කියලා හැදුනේ නෑ අපි හිතුවා එයින් පස්සෙත් මේ අරගලේ වෙලාවෙත් ඔවුන් ඒ ටිකමයි කරේ ඒක නිසා ජනතා විමුක්ති පෙරමුණට ගමට ඇවිල්ලා ඔබේ ළඟට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න අයිතියක් නෑ ඔවුන් ඉතිහාසෙම කරේ හොරකම් කරන එක මිනිස්සු මරණ එක රාජ්‍ය දේපල විනාශ කරන එක ගිනි තියන එක ඒක ආදරණීය අම්මේ තාත්තේ අදටත් ඒක නිවැරදි කරගෙන නෑ හැබැයි අපිට ගමට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න අයිතියක් තියෙනවා අපේ පක්ෂේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි හැමෝම ආදරය කරන අපේ හදවතේ එදත් අදත් හෙටත් අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාම තමයි ආදරණීය අම්මේ තාත්තේ ඇයි අපි මහයි අපි ගමට යන්න ගමට ගිහිල්ලා කටහරලා කියන්න ඇයි අපි රාජපක්ෂවරුත් එක්ක ඉන්නේ කියලා මේ රටේ අවුරුද්දක යුද්ධයක් තිබුණා ඒ යුද්ධෙන් වැඩියෙන්ම බැටකාපු මිනිස්සු ඉන්නේ අනුරාධපුරේ ඉන්නේ අපිට මතකයි ඒ කාලේ හේනට යන්න බෑ කුඹුරට යන්න බෑ රස්සාවට යන්න බෑ බෞද්ධයාගේ මුදුන්මල් කඩවු දලදා මහ අපේ සීමා බෝධින් වහන්සේ වඳින්න යන්න බෑ දලදාව වඳින්න යන්න බැරි රටක එදා මේ රටේ යුද්ධය ඉවර කරන්න ජනාධිපතිවරු 4 දෙනෙක් යුද්ධය ඉවර කරන්න හැදුවා ජේ.ආර්. ජවර්ධනට යුද්ධය ඉවර කරන්න බැරි වුණා ප්‍රේමදාස ජනාධිපතිතුමාට බැරි වුණා ඩී.බී. විජේතුංග මැතිතුමාට බැරි වුණා චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැරි වුණා හැබැයි ආදරණීය අම්මේ තාත්තේ අපි හැමෝගෙම හදවතේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි අපි හැමෝටම ජීවත් වීමේ නිදහස දුන්නේ අද මෙතන රැස්වීමක් කරන්න බෑ එදා ඔය මේ ගමේ හිටපු අනුර කුමාරගෙන් මං අහනවා කැබිති කොල්ලාවේ බෝම්බ පත් වුණාම කැබිති කොල්ලාවේ ගමට ආවද අනුර කුමාර ආවේ නැහැ ලාල් කාන්ත ආවේ නැහැ හැබැයි ඒ බෝම්බ පත් වුණ දවසේ එල්.ටී.ටී. සංවිධානයේ වැරද්දක් කරගත්තා නම් කරගත්තේ කැබිති කොල්ලාවේ බස් එකට බෝම්බ ගහලා අර බෝම්බ පත් වුණාම අපේ හාඳුරනේ සති දෙකකින් මම අම්පාරේ දාලා කොල්ල 100ක් අරගෙන ඇවිල්ලා හල්වල් හල්මිල්ලා වැටිය ඉස්කෝලේ නතර වෙලා කැබිති කොල්ලාවේ දා යකාවට ආරක්ෂක හමුදාවට බංකර් හදන්න උදව් කරපු තරුණෙක් හැබැයි අද මේ රටේ රට බේරගන්න කතා කරන අනුර කුමාරලා කැබිති කොල්ලාවට ආවේ නැහැ ලාල් කාන්තලා කැබිති කොල්ලාවට ආවේ නැහැ ඒ අය එදා Tamanට මිනිස්සුන්ට ප්‍රශ්නයක් කෙනෙකුට මඟ ඇරලා යනවා ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ අනුරාධපුර කුසිකර්මාන්තයේ නියැලෙන මිනිස්සු විදියට අපි අහන්නේ ඔබතුමාලගෙන් මහින්ද රාජපක්ෂ තරම් කුසි කර්මාන්තේ වැඩ කරපු මිනිහෙක් මේ රටේ ඉන්නවද අපේ පක්ෂ නායකයා තරම් එහෙම නැහැ හේනට කුඹරට ගියොත් මරණය අතේ ලියාගෙන ගිය අපිට අද හේනට කුඹරට යන්න නිදහස ඇති කළ දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පොර ටික 350ට දීලා වී ගබඩාව හදලා පොර ගබඩාව හදලා රුපියල් 15ට තිබුණ වී ටික රුපියල් 100 දක්වා ඒ වැඩි කරන්න පුළුවන් ඒ නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒක නිසා අපි විශ්වාස කරනවා එදා වගේම අදත් මේ ගොවියන් ආරක්ෂා කරන වැඩපිළිවෙල තියෙන අපේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හොයවත් ගොවියා ගැන කතා කරනවද හොරු අල්ලනවා කිව්වට හොරු අල්ලන්නේ නැහැ ඇවිල්ලා ෆයිල් ටික පෙන්නනවා විතරයි හැමදාම බොරුවෙන් රවට්ටන්න බෑ ඒකින්ද ආදරණීය අම්මේ තාත්තේ අපි අනාගතයේදී කුසි කාර්මික දිස්ත්‍රික්කවල වැඩෙන ජනතාව වෙනුවෙන් අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ගොවියා ආරක්ෂා කරන ක්‍රමය
अदू व्यादवकिंग वैरी अस्पन्न ग्रबागन्ना क्रमय अभी गोवियाट गिनात देन्न अवश्य वेद पिलिवल करनो गिनेक मां में अवस्थावे दे सीपात करांड कहमती ए वगेम मां कियांड कहमती दें अपे हिटपु आंडु एमती और उन्ट तमाई बनिन्नी वेद तियनाट भाईनो दें में आये कियनो अनागते थी मेरटे कौद अधिकरण एमती अनागते थी मेरटे अधिकरण एमती तमाई ओयालगे डिस्ट्रिक्ट के इन्न लाल कांत දැන් දඩුවම් දෙන ක්‍රමය පටන් අරන් ඉවරයි JP එකයි NPP කියලා දෙකක් නැහැ මේ දෙකම එකයි ආදර්ය අම්මේ තාත්තේ කැලේ මාරු වුණාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අභිනව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවම ආසන සම්මේලනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අභිනව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමන් උණුසුම් මත්පල සන්නාදයෙන් පිළිගනිමු එවගේම ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දිකන්රුද්ධ මැතිතුමන් අපේ තේනුක විධානගමගේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා අපි උණුසුම් මත්පල සන්නාදයෙන් අනුරාධපුර වේදිකාවට පිළිගන්නවා අපි තාමත් ගෞරවයෙන් නිතුවන පතත් ආරාධනය අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී WD වීරසිංහ මැතිතුමනි ඔබතුමන්ටයි මේ මොහොතේ අපේ වේදිකාවට ගොඩවැදුණු අපි හැමෝම ආදරය කරන ගරු කරන අපේ හදවතේ නායකයා महेंद्र राजपक्ष मत्तुमागे वेडिमहल पुत्ररत्ने अपे पक्षे जातिक संविधायक अपे तरुण नायक गरु नामल राजपक्ष मत्तुमागेन अवसर गन्नोमा मे मोहते ए वगे मादर्य अम्मे ताते मगे कथाव मम ईट वडा वेडि करन्ने नै मम कियन्न ओने लाल कांत अविल्ला कियनवा अपि अधिकरण बलये गमट देनवा कियला मेतन इन्न तरुण तरुण नेवेई वेडिहिटि अम्मला तात्तला दन्नवा लाल कांतलागे अधिकरण बलये मोकद्द कियला ඒදා ජේපී කේ 88 89 අවුරුද්ද දවස් ඒ කාලේ එදා ජනතා විමුක්ති පෙරමුණේ බීසරේ තියෙනකොට ගමේ ලයිට් එක දැම්මනම් තමන්ගේ දරුවා කිරි ටික ඉල්ලලා අඳනකොට අම්මා ලයිට් එකේ ස්විච් එක දාලා දරුවගේ දරුවට කිරි දුන්න වරදට ඒ අම්මගේ පියවරු කපාගෙන ගිය ලාල් කාන්තලාගේ අධිකරණ බලයද ගමට ඕන ඒ වගේම එදා ගමේ හිටපු පන්සලේ නායක හාමුදුරුව ඝාතනය කරපු तमंगे मते डावनतरोच हम मिनी हम मरपु ए अधिकरण बाले द गमटो ओन कियला अभी रटे मिनुसुंगे गहानवा एक हिंदा आदर यम्मे ताते अवसान विधियत बाबी दकिन नैति बहुगे काले मैं कुट्टिया रच मंत्री तुम्हाई मामा ही गिया हिरु नालिकावे बाले वर्ष रहाड गिये वेलावे जनता व्युक्ति पर मुने अनि पत्तेंगा अपु अपेक्ष गया कियनवा अहु अपि असुवट असुना में मेरुआ तमाई स्त्री दूसरे के हसी पुकारुए तमाई मेरुए कियला अपे हाम दुर्रे मंग अहंड कमती असुवत असुना में अवुर्दु वल बना कीप नवी गातने करपु अपे नायक हाम दुरो गातने उने इस्ती दूसके हिंदाद एम नत्तं अपे हाम दुरो कसिप्पु पेरपु हिंदाद कियला
ඒ ජනතා විමුක්ති පෙරමුණ කියන විදියට ඒ වගේම 88 ගමේ පන්සලේ විදුහල්පත්තුමාගේ ඇතුළු රාජ නිලධාරිය ඇතුළු වැඩිහිටියෝ මැරුණේ ස්ත්‍රී දූෂකයද කසිප්පුකාරයෝද කියලා එදා අපිට පොඩ්ඩක් කේන්ති ගියා තමයි අපේ හාඳුරුනේ හැබැයි ඒ කේන්ති ගියේ එදා මට වයස අවුරුදු 8 මගේ තාත්තා ගමේ හිටපු ආයුර්වේද වෙද මහත් එක්ක අපේ හාඳුරුනේ තාත්තා වැරද්දක් කරේ නෑ තාත්තා ගමේ මිනිසුන්ට බෙහෙත් කරපු එක කරේ ජේපෙකින් ඇවිල්ලා ලියුමක් දෙනවා බෙහෙත් කරන එක නවත්තන්න කියලා තාත්තා එක නවත්තන්න නෑ තාත්තා කියනවා මම වැරද්දක් නෙවෙයි කරන්නේ අපි මේ අහිංසක මිනිහෙකුට බෙහෙත් කරන කියන එක දෙවෙනි දවසේ කියනවා තාත්තා අහන්නේ නෑ තුන්වෙනි දවසේ රෑ ඇවිල්ලා තාත්තා මගේ ඉස්සරහම එක්කගෙන ඇවිල්ලා පාරට ගෙල්ලා මගේ තාත්තට වෙඩි තියනවා අපේ හාඳුරේ ඔළුවට වෙඩි තිබ්බම ඔළුවට වදින්නේ නෑ තාත්තගේ බෙල්ලට වදිනවා තාත්තා මැරුණේ නෑ හැබැයි ඔය ජනතා විමුක්ති පෙරමුණේ අද රට හදන්න කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන නීතිය ආධිපත්‍ය සුරකින්න කතා කරන ඔය සහෝදරයෝ එදා අපේ හාඳුරනේ මගේ අම්මා මගේ තාත්තා මරන්න එපා කියලා විලාප නගිද්දි මම අඬලා කියද්දි මගේ තාත්තා මරන්න එපා කියලා මගේ සහෝදරිය පොළවේ වැළපි වැළපි කියද්දි තාත්තා මරන්න එපා කියලා අර බිම වැටිලා හිටිය තාත්තට 14 පොලකට උල්පිහෙන් අණිනවා අපේ හාඳුරනේ මගේ තාත්තා මැරෙනකම් එහෙමයි එදා මගේ තාත්තා මැරුවේ එහෙම තාත්තා මැරිච්ච දරුවෙක් ඉස්සරහා ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂේ අපි කතිකයා කියනවනම් ඔව් අපි මැරුවා තමයි හසිප්පුකාරයෝ කුඩුකාරයෝ කියලා අපේ හාඳුරනේ මගේ ඉවසීමේ සීමාව එතරෙන් නතර වෙච්ච එක ගැන ඒයි සතුටු වෙන්න ඕන එදා සහෝදරයෙක් වගේ කුට්ටි ආරච්චි මන්ත්‍රීතුමා මගේ වෙනුවෙන් පෙනී හිටියා අපි දෙන්නටම අපලාද අවවාද ගැහුවා Facebook එක සමාජ මාධ්‍ය ජාලාවල අපි දෙන්නට මඩ ගැහුවා හැබැයි අපේ හාඳුරනේ එදා අපි ඒ පෙනී හිටියේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ඝාතනය කරපු හාමුදුරුවරු හසිප්පුකාරයෝ නොවන හින්දා ඒ හාඳුරුවරු ස්ත්‍රී දූෂකයෝ නොවන හින්දා ජනතා විමුක්ති පෙරමුණ ඝාතනය කරපු රණවිරුවගේ ඉඳලා හැමෝම හසිප්පුකාරයෝ ස්ත්‍රී දූෂකයෝ නොවන හින්දා තමයි අපි එදා එහෙම පෙනී හිටියේ හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මං වගේ දහස් ගණන් මේ රටේ තරුණ තරුණිය අනාථ කරපු පක්ෂයක් මට කියන්න බම ලැජ්ජ වෙන්නේ අපේ හාඳුරනේ අපේ තාත්තා මැරුවම මගේ පවුලේ සහෝදර සහෝදරයෝ 7 මගෙත් එක්ක අද දරුව දෙන්නේ හදන්න මේ අම්මලා කොච්චර දුක් විඳනවාද කියලා කල්පනා කරලා බලන්න එදා අපේ අම්මා අපි 7 කටවල් පුරවන්න මොනතරම් දුක් වල නියර වැඩට ගියා මගේ අම්මා රැට ඇවිල්ලා බත්තක පිගන් හතට බෙදලා අම්මා අහක බලාගෙන චීත්ත පොටෙන් කඳුළු පිහදාගෙන අපේ හාඳුරනේ වතුරේක බීලා නිදාගත්ත වාර මට ගණන් කරලා කියන්න බෑ මට ගණන් කරලා කියන්න බෑ මගේ යාළුවෝ අලුත් සපත්තු දානකොට මගේ යාළුවෝ අලුත් ඇඳුම් අඳිනකොට මගේ යාළුවෝ ටියුෂන් පන්ති යවනකොට එහෙම කරගන්න බැරුව මගේ අම්මා අඬපු විදිය මට අද වගේ මතකයි අපේ හාඳුරුනේ එහෙම මං වගේ දහස් ගණනක් මේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය අඳුරු කරපු 71 ඒකම කරපු 89 ඒකම කරපු පවුගේ අරගලයේත් ඒක කරපු ජනතා විමුක්ති පෙරමුණට රට බාර දෙනවද කියලා තීරණය ගැනීමේ අයිතිය ඔබ සතුයි කියන එකත් ප්‍රකාශ කරමින් අද කලාවයට එකතු වෙච්ච කලාව ආසනයේ ආදරය මිනිස්සු අපි අද රටට පෙන්නලා තියනවා පහට්ටුව නැවත කලාවෙන් හිස ඔස්සනවා කියලා එක රටට පෙන්නපු කලාවේ ආදරය මිනිස්සුන්ට හිසනවා ආචාර කරමින් මම නියඩනවා බොහොම ස්තුතියි